राशि चक्रे दसवन राशिय मकर लग्ने मकर लग्न उपन ओबट मे सिकुरुकिन ग्रहय ओबगे योगकार ग्रहय दसवेन अधिपति पस्वेन अधिपतिया सत्वेन्ने गोचर वेन कटक राशिय तुल गुरुगे नकत पादक सेनसुरुगे नकत पाद हतरक बुधगे नकत पाद हतरक मे गोचर वीमेदी विदेशक दरुवंटात लंकावासी दरुवंटात मैपुते मे वगे बलपैम मेति करावी मे बलपैम गैन ඔබ මන අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කරගෙන යන්න. අගෝස්තු මාසයේ 7 වෙනිදා අද දින සිට අගෝස්තු මාස 31 දක්වා කාලය ඔබ කේන්දරේ 7 වෙන්නේ 8 වෙනි අධිපතිය තමයි ගෝචර. මේ ගෝචර වීමේදී විශේෂයෙන්ම රැකියා ස්ථානයේ තුල රැකියාව කරන ගාන පොඩි හෝ ව්‍යාපාර කටයුත්තක් හෝ මුඛියක් හරි අතට එන්නේ යම් දෙයක් කරන්න සැලසුමක් තියෙනවා නම් මකර ලග්න හිමියන් සැලසුමක් හදා ගන්න. ඒ සැලසුමෙන් ඔබට ඵල ප්‍රයෝජනක් ගන්න යම් ආකාරයක පුළුවන්කමක් ප්‍රබල ආකාරයෙන් පවතිවි. හැබැයි රැකියා ස්ථානය තුල ඔබ ගැන කසුකුසුවක් යන ස්වභාවය. කට්ටිය එකතු වෙලා ඔබ විවේචනය කරන ස්වභාවයක්. රැකියා ස්ථානයේ ස්ත්‍රී ගතියන ස්ත්‍රීන් පුරුෂයන් වගේම තමයි ස්ත්‍රීන්ගේ නිලධාරීන්ගෙන් අයිතිකරුවන්ගෙන් යම් කුකුසක් ඇති කරන ස්වභාවයක් ගැටලුවක් ඇති කරන ස්වභාවයක් ඔබ ගැන විවේචනය කරන ස්වභාවයක් ඔබ ගැන සාකච්ඡා කරන ස්වභාවයක් ඔබ ගැන වැරදි හොන ස්වභාවයක් රැකියා ස්ථානය තුල මකර ලග්න හිමියන්ට භුක්තිඳින සිද්ධ කර ගන්නවා සිද්ධ වෙනවා යම් ආකාරයක අපවාද ඇනුම් බැනුම් තහංචි වගේ දේවල් ප්‍රබල කරන ස්වභාවයක් තියෙන නිසා මේ ගැන මකර ලග්න හිමියන් දැඩි අවබෝධය අවධානය තියා ගන්න ඕනේ. විශේෂ රැකියාව කරන ගමන පොඩි හෝ ව්‍යාපාරයක් අපි කියමුකෝ ඔබ අලුත් දේවල් ළමයින්ට උගන්වන්න හෝ ඉගෙනීමේ කටයුත්තකට හෝ පන්ති පවත්වන්න හෝ පොඩි කඩයක් දාගෙන වෙළඳාමක් කරන්න හෝ මේ වගේ දේ සැලසුමක් තියෙනවා නම් දනුලක් මකර ලග්න හිමිය. ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න මේ කාල පරිච්ඡේදය තුල මොකද පස්වෙනි සම්බන්ධයක් තියෙන නිසා මේ කාල පරිච්ඡේදය වගේ විදිහට පවත්ව ගත්තොත් පටන් ගත්තොත් අමතර මුදලක් අමතර ආදායමක් ලබා ගන්න මකර ලග්න හිමියෙකුට දැඩි වාසනා ගුණයක් පවතින ස්වභාවයක් පෙන්වුම් කරනවා. මේ නිසා මේ ගැන අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි නිතරම අසුරු කරන අය ආශ්‍රය කරන අය සමග බොහොම විනෝදයෙන් විහිළුවක් තහලුවක් කරලා කටයුතු කරන්න දැඩි වාසනා ගුණයක් ඇති කරන ස්වභාවයක් මකර ලග්න හිමියන් තුලින් පෙන්눔 කරන. ඒ වගේම තමයි වැඩිපුර ලිංගතුකම ආදරය රැකවරණය හොයන පොළඹවා ගැනීමක් පරණ වෙච්ච ආදරයන් තියෙනවා නම් කල්ගත වෙච්ච කැඩී බිඳී ගිය ලෙන්ගතුකම් තියෙනවා නම් මෙන්න මේ පෙම්වතුන් හෝ පෙම්වතියන් තමුන්ව හොයාගෙන ඉන්න තමුන්ට දුරකතනෙන් හෝ මූණු පොතෙන් හෝ තාක්ෂණ මෙවලමක් සම්බන්ධ කරගෙන හෝ කාගේ හරි අත හෝ පණිඩයක් එවන්න හරි කතා කරන්න හරි පොළඹවනවා. මේක ස්ථීරවම කියනවා. මේ නිසා මකර ලග්න හිමියන් තමුන් දැනුවත් වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි හිතවත්කමට ආශ්‍රය කරපු යාළුවෝ නිසා යාළුවෝ අමාරුවේ දාන්න යම් දේවල් පටලවන්න යම් වටපිටාවල් යෙදෙනවා. මේක ආදරය සම්බන්ධ වෙනවමයි. ඔබ තුල කායික ආශාව රාගාධික සිතිවිලි හොඳින් හෝ නරකින් ඒව සංසිඳව ගන්න. ඔබ මකර ලග්න ස්ත්‍රියක් නම් ඔබගේ ස්වාමියාට වගේම ඔබත් එක්ක ඇසුරු කරන අනිත් අයට ඇති කර ගන්නවා ඇති වෙනවා. මකර ලග්න පුරුෂයෙක් නම් ඔබගේ භාර්යාවට වගේම අනිත් අයට ඒ ආශාව සිතිවිල්ල වැඩි කර ගන්න. මොකද ඔබගේ හැසිරීම රටාවත් එක්ක මේක सिद्ध කර ගන්නවා. මොනියම් ක්‍රමයකින් හෝ ඒ වගේ දෙයකට පොළඹවන්න පෙළඹීම් ඇති කර ගන්න තනිවෙන්න යම් වටපිටාවක් යෙදෙනවමයි ඔබගේ අඟපසකකින් හරි අල්ලන්න ස්පර්ශ කරන්න බලපෑමක් ඇති කරන යම් වටපිටාවක් යෙදේවි. මේ නිසා තමුන්ගේ ආත්ම කරුත්වය ගැන ආත්ම අභිමානය ගැන බොහොම අවබෝධයෙන් කටයුතු කරන්න ඕනි. මොනියම් ක්‍රමයකින් මේ ආශාව සංසිඳව ගන්න යම් වටපිටාවක් යෙදෙන්න බලනවා. අපි කියමු බලහත්කාරකමක් කියලා. මෙන්න මේ දෙයක් වෙන්න පුළුවන්. මේ නිසා මකර ලග්න හිමි දුවා දරුවෝ වගේම වැඩිහිටියෝ බොහොම අවදීන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අගෝස්තු මාසේ 13 වෙනිදාන් පස්සේ නිතරම දෙන්න දෙමහල්ලන් තුල පරස්පර විරෝධී මත ගැටුම් ටිකක් ඇති වෙන්න, බලපෑම් ඇති කරගන්න, වචන හොමාරු කරගන්න, කාමක පැත්තේ ලැබීම් වැඩි කරගන්න දෙන්නම යොමු කරන ස්වභාවයක් සිද්ධ කරගන්නවා. ඒ වගේම තමයි තමුන්ගේ මකර ලග්න හිමි පුරුෂයෙක් නම් ඔබගේ භාර්යාවට හදිසි මාරක අනතුරු විපත්ති කරදර ඇති කරાવી. මකර පුරුෂයෙක් නම් ඔබගේ භාර්යාවට මාරක අනතුරු විපත්ති ඇති කරાવી. ස්ත්‍රියක් නම් ඔබගේ ස්වාමියාට මාර්ග විපත්‍ය අනතුරු කරදර මාර්ග ඇති කරાવી. මේ නිසා මේ ගැන ඔබ අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කළ ඉගෙන යා යුතුමයි. ඒ වගේ තමයි තමුන්ගේ හවුල්කරුවන්ගේ විය පැහැදන් වීමේ ස්වභාවය වැඩි කරන්න බලනවා. නොලැබී ගිය මුදලක් ලැබෙන ඉඩකඩ පැවතීමත් තමුන්ගේ ධනස්ථානයේ යම් සක්‍රීයතාවයක් ඇති කරගන්න, ශක්තිමත් කරගන්න මකර ලග්න හිමි දැඩි වාසනා ගුණයක් පවතින ස්වභාවයකුත් මේ සිකුරු මාරුව තුළ ඇති කර ගැනීමත් පුරු සංසාර භවයේ නොදෙන කන්න දීපු අඳින්න දීපුවා ලැබෙන්න ඉඩකඩ පවතින කාල පරිච්ඡේදයක් වශයෙන් පෙන්눔 කිරීමත් ඔබ ගාව ඔබ නොදකින සහජ කුසලතාවයන් සහජ දක්ෂතාවයන් උපනංවා ගන්න බලාගෙන ඉන්නවා නම්, අලුත් නිර්මාණශීලී දේවල් ඇති වෙනවා නම්, තියෙනවා නම්, නිර්මාණ කරන් බලාගෙන ඉන්නවා නම් ඔබ අතින් හොඳ නිර්මාණ බිහි වෙන්න. ඒ වයින් තරඟ වලින් දිනන්න මකර ලග්න හිමියන්ට දැඩි වාසනා ගුණයක් පවතින. හැබැයි රහස් විදියට කුමන්ත්‍රණ සාකච්ඡා ඒ වේවි මොන දේ ආවත් කමන්නේ. ඔබ ගැන දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරගෙන යෑම ඉතාමත් වැදගත් බව මතක තියා ගන්න ඕනි. හැබැයි නිතර උණ ගැනීම උෂ්ණගත වීම වැඩි කරන්න බලනවා. විශේෂයෙන්ම අගෝස්තු මාසේ 13 වෙනිදාන් පස්සේ පෞල් ජීවිතය තුළ කුටුම්බ ජීවිත දෙන දෙමහල්ලන් තුළ එකම ගෙදර හිටියත් ගෙවල් දෙකක ඉන්නවා වගේ දකීවි, දනීවි, ඩිවෝස් නැතුව ඩිවෝස් වගේ ඉන්න සිද්ධ කරાવી. ඒ වගේ තමයි තමුන් මකර ලග්න ස්ත්‍රියක් නමගේ ස්වාමියා අධික බොරු බේගල් කියන්න, කපටිකම් කරන්න, කෛරාටිකම් කරන්න පොළඹවනවා. මකර ලග්න පුරුෂයෙක් නම් ඔබගේ භාර්යාව අධික බොරු කියන්න, බේගල් ඇද බාන්න, කෛරාටි කපටිකම් කරන්න, ඔළුව අතකල් ටොකුවා ඉන්නේ රවට්ටන්න, මෙන්න මේවට පොළඹවනවා. මේ නිසා ඔබ මේ ගැන අවදියෙන් අවබෝධයෙන් යුතුව ජීවිතේ කටයුතු කරන. මොකද ඔහුගේ වාචි බස් නිසා, ඔවුනෝන්ගේ කතා විලාසය නිසා මකර ලග්න හිමියන් රැවටෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒ වගේ දැන් නැන්ද මාම කෙනෙකුට, නෑන මස්සිනා කෙනෙකුට මාරකයක් විපත්තියක් හදිසි කරදරයක් වෙන බොහොමයක් ඉඩකඩ පවතිනවා. මේක හොඳට මතක තියා ගන්න ඕනේ. මේක ප්‍රබල පිහිටීමක් වශයෙන් ඇති කර ගන්නවා. ප්‍රේම සම්බන්ධ ආදර සම්බන්ධතාවවලදී කිසිදු බරක් කැහැල්ලුවක් නැතුව මකර ලග්න හිමියෝ කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. වෙනදට වැඩිය ලෙන්ගතුකම, රැකවරණය, ආදරය, දුරකථනය හරහා, මූණු පොත හරහා, තාක්ෂණය හරහා මකර ලග්න හිමියන්ට පෙනබවීම ඇති කරන කාලයක්. තමුන්ගේ පෙම්වතා මුණ ගැහෙන්න, පෙම්වතිය මුණ ගැහෙන්න, සමීප දසුණක් හරි දකින්න, ළඟට පොඩ්ඩක් ඉන්න ඇලුම් කරන කාලයක්, අවශ්‍යතාවය ඇති කරන කාලයක්. ඒ සපුරා ගන්න වාසනාගුණේ ප්‍රබල ආකාරයෙන් පවතිනවා. ඒ නිසා උත්සාහ ගැනීම විතරයි වැදගත් වෙන. හැබැයි හොඳ දේවල් හොඳ විදිහට ගන්න. අධ්‍යාපනය සඳහා විදේශගතවෙන සැලසුමක් තියෙනවා නම් දරු දුවා දරුවෙක් ඒ සැලසුම ක්‍රියාත්මක කරගන්න හරියාකාර නිසියාකාර වැඩ කරන්න. එහෙම උතුබ පුළුවන් ඒවි. ඒ කියන කටයුත්තෙන් යම් ප්‍රයෝජනයක් ගන්න. හැබැයි ඔබ ડોකියුමන්ට්ස් වල යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනවා. හැබැයි සහභාගී වෙන තරඟ විභාග වලින් ප්‍රතිඵල වලට කඩ අවමීමේ ස්වභාවයක් තියෙනවා. එහෙනම් ඔබ සැලසුමක් ඇතුව ප්‍රතිඵල ගැන අවබෝධයක් ඇතුව කටයුතු කරලා ජීවිතේ වැඩ කරගෙන යෑම ඉතාමත් වැදගත් මේ කියන ග්‍රහ රටාව එක්ක. මේක හොඳට මතක තියාගන්න. මේක ප්‍රබල පීඨීමක වශයෙන් කේන්දරය තුල මකර ලග්නය පෙන්වුම් කරනවා. යම් යම් මුදල් සම්බන්ධ හෝ ලිපි ලේඛන සම්බන්ධ හෝ කටයුතු වලදී ලියකියවිලි සම්බන්ධ කටයුතු වලදී කියවා බලා තේරුම් අරන් අත්සන් කර ගන්න ඕනි. මොනවාරි ණයම ගත්තම ණය මුදල ගෙවන්න හිතලා තියෙනවා. ගෙවා ගන්න පුළුවන්කම පවතිනවා. ඔබට නිදහස් වෙන වාසනා ගුණය පවතිනවා ප්‍රබල ආකාරයෙන්. මේ නිසායි සැලසුම හදා ගන්න. ඒ සැලසුම ක්‍රියාත්මක කරන ලේසි කර ගන්න. හිතවත් කම්මුට ඇසුරු කරපු ආශ්‍රය කරපු ළඟින්ම ආශ්‍රය කරපු ඇසුරු කරපු යම් යම් අය පරස්පර විරෝධී මත ගැටුම් ඇති වේවි. වැඩුමල් සහෝදරියට සහෝදරයට ඔවුන්ගේ දරුවන්ගෙන් සිත්වල සිත් පීඩ ඇති කර ගැනීම වැඩුමල් සහෝදරියට සහෝදරයට හතුරුකම් ඇතිවීම බලපැවැත්වෙනවා. ඒ වගේ සහෝදරියන්ගේ සහෝදරයන්ගේ ලෙන්ගතුකම රැකවරණේ ආදරය ලැබෙන්න ඉඩකඩ පවතිනවා මේ කාල පරිච්ඡේදයත් එක්ක. ආත්මාර්ථකාමී ස්වභාවයකින් මකර ලග්න හිමියන් කටයුතු කරන්න පොළඹවන නිසා ඔබ පරාර්ථකාමී විය යුතුමයි. කෙසේ හෝ ඔබගේ වැඩේ කරගන්න ඔබ කූට ව්‍යාපාර කූට කුමන්ත්‍රණ කරන්න මකර ලග්න හිමියන් පොළඹවන ප්‍රබල ආකාරයේ. ඒ වගේම තමයි මකර ලග්න ස්ත්‍රියක් නම් ඔබගේ ස්වාමියාගේ වියපැහැදන් වීමේ ස්වභාවය වැඩි කර ගැනීම, කරන ප්‍රස්තාවල් කරන බිස්නස් චේන්ජ් කර ගැනීම, කරන විදිය වෙනස් කර ගැනීම, පොළඹවා ගැනීම, උගත් අය වැඩි හිටිය පවා යා ප්‍රතික්ෂේප කිරීම. මකර ලග්න පුරුෂයෙක් නම් ඔබගේ භාර්යාව කරන ප්‍රස්තාවල් කරන ව්‍යාපාර වෙනස් කර ගැනීම, චේන්ජ් කර ගැනීම, උගත් අය වැඩි හිටිය පවා ප්‍රතික්ෂේප කිරීම, උගත් අයගෙන් වැඩි හිටියන්ගෙන් අප්‍රසාදේ ලක්වීම වැනි කරුණු වලට මකර ලග්න හිමියන් මුණ පාන සිද්ධ කරගන්නවා. මේ නිසා මේ ගැන ඔබ බොහොම අවදියෙන්, බොහොම අවධානයෙන්, බොහොම කල්පනාකාරීව ජීවිතයේ කටයුතු කරගෙන යෑම ඉතාමත් වැදගත් බව මතක තියාගත්තොත් මේකේ මේ පැටලිකා ස්වභාවයෙන් ඔබට මිදෙන්න යම් ආකාරයක වාසනා ගුණයක් පවතිවි. ඒ නිසා සැලසුමක් ඇතුව ජීවත් වීම තමයි ඔබට වැදගත් වෙන්නේ මේ කියන ග්‍රහ සැකිල්ලත් එක්ක. මේක හොඳට මතක තියාගන්න. මේක ප්‍රබල පිහිටීමක් වශයෙන් පෙන්වුම් කරනවා. සතුටෙන් හිටපු තැන්වල සතුට අඩු වේවි. අසතුටු තැන්වල ගිහලා සතුටු වෙන්න හිතේවි. මෙන්න මේ ස්වභාවයට ඔබ පොළඹවා ගැනීමත් පෙළඹවීමත් මකර ලග්නෙන් සිද්ධ කරනවා මේ සිකුරුනි ග්‍රහතුමාගේ ගෝචර ගමනත් එක්ක. ඒ නිසා අවබෝධය අවධානය තියාගෙන කටයුතු කළ යුතුමයි. ප්‍රාථමික අධ්‍යාපනයේ දුවදරුවෝ ඉන්නවා නම් අර විනෝදයේ බරව කලාව පැත්තට බරව කටයුතු කිරීමට මොන හරි දෙයක් කරන්න ගත්තොත් පාඩම් කරන්න කිව්වොත් අම්මේ මම අර කරන්නම් තාත්තේ මම මේක කරන්නම් කියලා දරුවෝ පොළඹව ගන්නවා, පෙළඹෙනවා. ඒ නිසා දරුවෝ උපක්‍රමශීලීව ඒ වගේ දේවල් කරලා කමන්නේ. දරුවෝ උපක්‍රමශීලීව අධ්‍යාපනයේ පැත්තට යොමු කරන්න දෙමව්පිය වග බලා ගැනීම ඉතාමත් වැදගත්. මොකද අධ්‍යාපන කටයුතු වල වැඩි දරුවන්ට පරිබාහිර වැඩ කටයුතු වැඩි කරන බව පෙන්눔 කරනවා මේ කියන ග්‍රහ රටාව ග්‍රහ සැලැස්මත් එක්ක. ඒ වේද පදිංචි භූමියෙන් නිවසින් පිට වෙන්න සිද්ධ කරන ස්වභාවයකුත් මකර ලග්න හිමියන් භුක්තියෙන් සිද්ධ කර ගන්නවා මේ සිකුරුනි ග්‍රහතුමාගේ ග්‍රහ ගෝචර ගමනත් එක්ක. සමහර ලියකියවිලි සම්බන්ධ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන ඉඩකඩ පවතීවි. රැකියා කරන ස්ථානය තුළ අත්සන් තැබීම් හරියාකාරව කරන්න ඕනි. කාර්යාලයෙන් හෝ වැඩපොලෙන් එළියට යනවා නම් යම් පොතක් තියෙනවනම් අස්සම් කරලා යන්න. ඒක නිසියා කර අස්සම් කරලා යන්න ඕනි. හිතුමනාප වැඩ දේවල් කරන් ලේසි කර ගන්න එපා. හවසවිල අස්සම් කරන් ලේසි කර ගන්න එපා. මේක හොඳට මතක තියාගන්න. මේක ප්‍රබල පිටීමක්. ඒ වගේ තමයි වරිපනම් බදු හා ආදම්බ සම්බන්ධ යම් ගැටලුවක් ඇති වෙන බොහොමයක් ඉඩකඩ පවතින ග්‍රහ සිතම නිර්මාණය පවතිනවා මකර ලග්න හිමියන්ට. මේ නිසා අවබෝධය අවධානය තියාගන්න. ස්ත්‍රී වියෝගයක් හෝ පුරුෂ වියෝගයක් ඇති වෙන්න යම් ආකාර ඉඩකඩ පැවතීමත් ප්‍රේම සම්බන්ධතාවයක් උඩ ආදර සම්බන්ධතාවයක් උඩ විවාහ වෙන බලාගෙන ඉන්නවනම් සැලසුමක් හදා ගන්න. ඔන්න විවාහ යෝග උදා කරපු කාල පරිච්ඡේදයක් වශයෙන් පෙන්눔 කරනවා. විවාහ වූ අයට විශේෂයෙන්ම ඔබ විවාහක ස්ත්‍රියක් නම් ඔබගේ ස්වාමියාට හදිසි මාරක විපත් අනතුරු වගේ තමයි නීතිමය ගැටලුවක් හැදෙන ඉඩකට පවතීවි. මකර ලග්න පුරුෂයෙක් නම් ඔබගේ භාර්යාවට මාරක විපත් අනතුරු नीति प्रश्न के लोग बटवटी खेदेवी शोकेन कनगाटुवेन लिंगतुम आदरे गने हितला यम देवन कड़दर रही विंदिन्न सिद्धकर स्वभाव के कारणवा कड़दर हिरियर नतुव जीवत्च स्त्रींट पुरुष अंट कड़दर एक् जीवत्न सिद्धवीमा स्त्री निशा स्त्रीय निंदा अपास अवलाद विंदीमत पुरुषयान निशा स्त्रींट पुरुषयांट निंदा अपास विंदीमत सिद्धवीमत सिद्धवेनवा एवं तम स्त्रीय हो पुरुषयकट हदसी अणतुरा विपत्तिया कर्दला मार्ग पवती स्त्रीन पुरुषयान सम पुरुषयान स्त्रीन समगद औलसाग तत्वयाक पेननागी लाभ प्रयोजनයක් නැති කිසිම දෙයක් මකර ලග්නිමියන් කරන්නේ නැහැ. මේ කාල පරිච්ඡේදවල මොනියම් දෙයක් කරත් ඒ ලාභ ප්‍රයෝජනයක් ඇතුව ඒ දේවල් කරන්න පොළඹවන්නේ. විශේෂයෙන්ම සාමි පුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමට පිටුවහලක් වන යම් යම් වටපිටාවල් යොදා ගන්නවා. තමුගේ යම් යම් ආශාවන් සම්බන්ධ වෙලා සම්බන්ධ කරගෙන වියදම් අධික කරයි. ආදර බන්ධන පිළිබඳව බලාපොරොත්තු කඩවීමක්ද සිදුවීමට ඉඩකට පවතීවි. ගෙදර දොර ජීවිතයේ අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් වශයෙන් මතක තියාගන්න ඕනි මකර ලග්න හිමියා. ගෙදර දොර අය සමග සාමදානය අඩුවේ ගෙදර දොර තිබිච්චා වූ අර සහ සම්බන්ධතාවයන් අඩු කර ගැනීම තරමක් දුරදිග යන ගැටලු ඇති කර ගැනීමට ජන්මියා පොළඹවා ගැනීමත් පහත් අය ආශ්‍රය කරන්න ඇසුරු කරන්න යම් පුද්ගලයන්ගෙන් තමුන්ට අවනම්බු අපාස අවලාද වින්දන්න කටකතා පතුරවන්න මෙන්න මේ ක්‍රියාත්මක වීම වැරදි යහකින් හරි තමුන්ගේ දිහා බලන්න ඉඟි කරන්න වචන කියන්න පොළඹවාවි. විශේෂයෙන්ම ස්වාමියා හා භාර්යාව අතර කතා බහ කිරීමවලදී නුසන්සුන්තාවයක් ඇති කර ගැනීමද ගනුදෙනුකාරී කටයුතු වලදී හරියට තේරුම් නොගැනීම නිසා වැරදීම් හෝ කරදර බාධක පැටලීම නීතිමය ගැටලු පටලවා ගැනීමට මකර ලග්න හිමියන් පොළඹවන කාල පරිච්ඡේදයක්. මකර ලග්න පුරුෂයෙක් නම් තද ලෙස අධික ලෙස රාගාධික වීම. මකර ලග්න ස්ත්‍රියක් නම් තද ලෙස අධික ලෙස කාමාශා වැඩි කර ගැනීම රාගාධික සිතුවිලි වැඩි කර ගැනීම. ඇති කර ගන්න පොළඹව ගන්නවා. ඒ වගේ තමයි තද කෝපයටපත් වීම. සිත එකලස් කරගෙන කටයුතු කරන්න නොහැකි වීම. තමුන්ට නිතර අමතක වීම අතපසු වීම නිසා හදිසි අනතුරු ඇති කර ගනීවි. කලබලකාරී ස්වභාවය නිසා හදිසි වැටීම් තැලීම් ඇති කර ගනීවි. S2 දත් ටික පරිස්සම් කර ගන්න ඕනි. ඒ වගේ තමයි ශරීරාබාධ ලිංගාබාධ උෂ්ණාධික වීම ඒ හා සම්බන්ධ ඉන්ද්‍රියන වලට අසනීප තත්ත්වයෙන් ඇති කර ගැනීමලත් මකර ලග්න හිමියන් පොළඹවන ප්‍රබල ආකාරයෙන්ම ඔබගේ සෞඛ්‍යය වල විශේෂ මතක තියා ගන්න. මුත්‍රා සරසි මුත්‍රා මාරු වගේ තමයි තුන්ඩියම් පළය රහස ප්‍රදේශවල ආසාද තත්ත්වය වැඩි කර ගැනීම. හැමේ රෝග හදන්න. යම් වටපිටාවක් යෙදෙනා වගේම තමයි නිදිබර කමයි, කම්මැලි කමයි, ඇස්රිදෙන ගතියයි, දත් වලින් ලේන ගතියයි, පහත බඩ පුරවල දාන ගතිය, අධික උෂ්ණය නිසා ශරීරයේ යම් යම් ශ්‍රාවය නැති කර ගැනීමට මකර ලග්න පොළඹවන ඒ වගේ තමයි ඔබ දියවැඩියෙන් රෝගෙන් පෙළෙනවා. සෞඛ්‍ය විධිමත්ව කල්පනාකාරී වෙන්න විශේෂයෙන්ම මුත්‍රාසස මාර්ග මගින් විස බීජ සරලගත වෙන තිරකඩ පවතිවි. ඒ අදාළ ඉන්ද්‍රයන් වල ස්නායු වල යම් තෙරපි මෙති කරන බල සෞඛ්‍ය විධිමත්ව කල්පනාකාරී වෙන්න. ඔබට මේ තත්ත්වේ මග ආරව ගන්න ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ආගමට අනුකූල වෙලා ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ඇඳපුදාගෙන අසීමිතව විශේෂක නමස්කාර කළා. ධර්මානුකූල ආගමානුකූල ප්‍රතිපත්තිය කටයුතු කිරීම මකර ලග්න හිමියන් වග බලා ගන්නම ඕන බව මතක තියාගන්න. මේක ප්‍රබල පිළිහිටීමක්. මොනෝකර ප්‍රතිපත්ති කරුකම ඉතාමත් වැදගත්. ඔබ අන්‍ය ආගමිකයෙක් නම් ජපමාලය සුද්ධ උපය නිවර්දිව ගත කරන්න. නිර්විව කටයුතු කරන්න ඇහුම්කන් දෙන්න. කන්නේ ස්ත්‍රියකට හෝ භික්ෂුවකට හෝ භික්ෂුණියකට මව්පාර්ශ්වයේ පියවර ඥාති මතක් කරලා පින්කමක් කරන්න පුළුවන් නම් භික්ෂුවකට භික්ෂුණියකට චීවරයක් පූජා කරන්න පුළුවන් නම් ගර්භණී මාතාවකට ආහාර වර්ග ටිකක් සනීපාරක්ෂක දේවල් ටිකක් දෙන්න පුළුවන් නම් වචනින් හෝ හිත සනසන උදව්වක් උපකාර කරන්න පුළුවන් නම් මේ කියන බලපෑමයි පුතේ ගොඩක් අඩු කරගන්න වාසනා ගුණය පවතිනවා. ඒ වගේම තමයි සිකුරාදා දිනවල සිකුරු හෝරාව තුල බ්‍රහස්පතින්දා දින සිකුරු හෝරාව තුල ධර්මානුකූල ආගමානුකූල ප්‍රතිපත්ති කරකෝ කටයුතු කිරීම වගේ තමයි බෝධි පූජා පැවැත්වීම තුළ මේ කියන බලපෑමයි පුතේ ගොඩක් අවම කරගන්න පුළුවන් බව මකර ලග්න හිමියන් තරේ වග බලා ගන්න ඕනි. අවධානය තියා ගන්න ඕනි. ඒ වේද පුළුවන් නම් කාලි මෑණියන්ට පත්තිනි මෑණියන්ටත් පුදු සත්කාර පුදු පූජා පැවැත්වීම කනලව් කිරීම බාරහාර වීම වැනි දේවල් කරන්න. රතු මල් මාල කහ මල් මාල පූජා කිරීම බෝධි පූජා පැවැත්වීම කරන්න. අවබෝධයෙන් කටයුතු කරන මොනව කරත් මතක තියා ගන්න ඕනි. පහුගිය කාලේ තිබුණ ආදර ලෙන්ගතුකම්, කැඩී බිඳිලා ගිය ආදර ලෙන්ගතුකම් නැවත ඇති වෙන්න යම් ඔපිනියන් එන කාල පරිච්ඡේදයක් වශයෙන් පෙන්눔 කරන නිසා මකර ලග්න හිමියන් තමුන්ගේ ආත්මගරුතු ආත්මභාණි ගැන බොහොම අවදියෙන් කටයුතු වල මගවලා වග බලාගෙන ඉතාමත් වැදගත්. වගේම තමයි විදේශගත දරුවන් ලංකාවස් දරුවන් මේකින බලපෑම ඇති කරාමයි පුතේ මේ දේවල් වෙනස් කරගන්නilla. තෙරුවන් සරණයි.